Right. Parimavahena sutre parimava samanai diga guna kirima palala guna kirima usa. පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස ඔන්න ඕගෙන් තමයි අපි ගන්න සූත්‍රය පරිමාවමයින ඒකක ලියන්න කියලා තියෙනවා පළවෙනියටම පරිමාවමයින මොනවාගෙන්ද ඝන සෙන්ටිමීටර් ඝන මීටර් ඊට පස්සේ තියෙනවා පරිමාව සඳහා සූත්‍රයක් ලියන්න මම මේකම යොදා ගන්නවා මෙන්න සූත්‍රේ පරිමාව හොයන සූත්‍රය තමයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස පහත මිනුම් ඇති මිනුම් වෙන්න ඕනේ ඝනකාබෝල පරිමාව සොයන් මම උත්තරේ දාන්නම් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස 8 40 400යි 4 නෑ ඒකේ තියෙන ඒවා 12 60යි घन सेंटीमीटर देवनी पिटुए सालिकर वगुआ करमु अपि एक दिग पालल उसे दीला तीन वा उत्तर दान दिए राइट दें बालमु हेटें बिंदु आया कुछ दहाटाई एक दस अट सी आई पालने नहीं करते ඊළඟට 12² 24යි බින්දු 2යි 2400යි ඊළඟ 40යි 14යි 560යි ඝන සෙන්ටිමීටර් 3² 6යි बिंदु तुना हायसी आई घन सेंटीमीटर बिंदु आई मीटर रेखती है सेंटीमीटर करा सी एट तिस्दाह घन सेंटीमीटर तिस्दाह ඊළඟ එකේ මීටර්ම තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. පස්සරත් දෙක 10යි 10වරක් 3 30යි ඝන මීටර්. ඊළඟ එකේ එනවා मीटर तीन मीटर पंसीयो मीटर पहाप सेंटीमीटर करानो ने मैं आ सेंटीमीटर नहीं दिए देखा सेंटीमीटर ये ना मेथड सेंटीमीटर वेन्नो ने बिंदु तो नागिन दागा ना एक ऐसी विषिपाहे वा पहाक विषिपाहे में पाद हाया ही दोला है देखा हाय हाय ऐसी विषिपाहे दशमिस्ता ने काय
मीटर बिंदु तुनक नमे दशमिस्थान नमे घनमीटर घनमीटर नमे वगु दिग गुण करेम पाल गुण करेम उस दहाय गुण किरीम दहाय गुण किरीम दहाय एक दहाय विश्व गुण किरीम विश्व गुण किरीम विश्व अटाय बिंदु तुनाय अट दहाय घन सेंटीमीटर ईला एक मम कल हदन वाला तनिय गुण कर ला तीन देती उत्तर दान नोन निसा है मकरन वाव परिवर्ति माफ कर गांडे पहलो गुण करीम पहलो गुण करीम पहलो तुंदास तुंसी हत्ता है पहाई जैसा मार लाओ इधर है सर अभी क्या लेके तुम गुण करेंगे ये मुना नांगे दिंग सॉरी तमा ये तो डर गुण करीम में है क्या आव नेती वेला है स्किल लेगा अरे क्या है बेगे गुण कर अंडा पुलवां हरियन में हरियन आंगे हम चक्कर मत आकर क्या लेगा गन्ने वाला है නමවරන් නමේ නමේ වතුන නම දිගත් නමේයි පළලත් නමේයි උසත් නමේයි 729යි මීටර් තියෙන්නේ ඝන මීටර් 7වරක් 7 343යි ඝන මීටර් එකක් ඝනකාභයක පරිමාව 8යිලු පරිමාව 8යි පරිමාව දීලා තියෙනවා එයා උස දිග පළල අපිට ගන්න වෙනවා හැබැයි උසත් සමානයි දිගත් සමානයි පළලත් සමාන එකම සංඛ්‍යා ගුණ වෙන්න ඕන දෙවරක් දෙක 4යි 4වරක් දෙක 8යි එහෙනම් මේකේ පැත්තක් එනවා පැත්තක දිග එනවා 2 මීටර් කියලා ඝන මීටර් තියෙන නිසා මීටර් 25 නෙවෙයි 125 එක කරගන්න එකසිය විසි පහ කරගන්න එතකොට පහ එනවා පස්සර අප්පා 25 25 ව පහක් 125 ඒ කියන්නේ පැත්තක දිග එනවා මීටර් පහක් පැත්තක දිග මීටර් පහයි පැත්තක දිග එනවා මීටර් පහක් हरी वेरी दिमाग कर गया विवाह के लिए ना कोट निकांग गुण कर ला मेहमा उत्तरे भीतर अध्यम एकला कुना है हम बेन बुद्धि सूत्रे लिए ला ए वाट में विधि आदेश कर ला एक अन्य ए वाट दाल अंक दाला दिगत दहाय पलनत दहाय उसत दहाय उत्तरे आदेश उत्तरे लकुन तुना खम देखा को तुना मेम
උත්තරේ විතරක් දැම්මොත් එක ලකුණයි හම්බෙන්නේ. හරි? කොන්තර මතක තියාගන්න. පොඩ්ඩෙන්න. 10 අරස්කඩ වර්ගඵලය තුලේ වර්ගඵලය දී ඇති විට අරස්කඩ වර්ගඵලය පතුලේ වර්ගඵලය දී ඇති විට පරිමාවස වෙන සූත්‍රය. ඒක මම ඔයාලට කියලා දුන්නේ. ඒ සූත්‍රය මෙතන ලියා ගන්න. ඒ සූත්‍රය කොටුවෙන් ලියා ගන්න. මෙන්න මේක. හරස්කඩ කියලා කියන්නේ පුතේ මේන් මෙහෙම තියෙනකොට මෙන්න මේ පැත්ත හරස්කඩ. එහෙම නැත්තම් පතුල. හරස්කඩ කියනවා පතුල කියලාත් කියන. ටැංකිය මෙහෙම තිබ්බහම ටැංකියේ මේ බලන්න. ටැංකිය මෙහෙම තිබ්බහම මේ පතුලට තමයි හරස්කඩ කියලා කියන්නේ. පතුලේ වර්ගඵලය දීලා පතුලේ වර්ගඵලය දීලා උස දුන්නහම ඒ දෙක ගුණ කරාම හරි. පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරනවා. උස හරි දිග හරි. එහෙනම් මේකට පතුල කියලාත් කියනවා එහෙම නැත්නම් හරස්කඩ කියලාත් කියනවා. මේකේ පරිමාව 10 ගුණ කිරීම 2 20යි. මේකේ හරස්කඩ වර්ගඵලය 3යි ඝන සෙන්ටිමීටර. මෙයා 20යි කියමු. එහෙනම් 30 ගුණ 3 ගුණ කිරීම 20. ඒ කියන්නේ 60යි ඝන සෙන්ටිමීටර. හරස්කඩ වර්ගඵලය දිගෙන් ගුණ කරමු. එහෙම සූත්‍රය ලියාගෙන 11 12 13 14 15 හදන්න. 13 ට එකක් හදන්නකෝ. හරි නේද? 11 වෙනි ගාන පරිමාව එනවා හරස්කඩ වර්ගඵලයේ 20යි ඝන සෙන්ටි වර්ග සෙන්ටිමීටර් 5යි මීටර් හැබැයි 5යි සෙන්ටිමීටර් 100යි ඝන සෙන්ටිමීටර් 100යි 12 පරිමාව සමානයි 25යි වර්ග සෙන්ටිමීටර් 10යි සෙන්ටිමීටර් 250යි ඝන සෙන්ටිමීටර් 250යි ඝන සෙන්ටිමීටර් 13 12යි වර්ග මීටර් 6යි උස මීටර් 12 72යි වර්ග ඝන මීටර් 14 පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය 8යි උස දන්නේ උස දන්නේ නැත්නම් අපි x කියලා දාමු. උතර බලන්න. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය 8යි උස දන්නේ. පරිමාව දීලා තියෙනවා 40යි කියලා. මෙතන 8යි x. හරි. දෙපැත්තම ඉරක් ගහලා 8ෙන් බෙදනවා. x සමානයි 40යි. 40 8ෙන් බෙදුවාම 5යි. 5 මීටර් උස 5ක් කියලා එනවා. රයිට්. 15ක් හදන්න මේ විදිහට. ඒත් අර වගේමයි පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය 5යි වර්ග මීටර් උස දන්නේ. උස දන්නේ පරිමාව දීලා තියෙනවා පරිමාව 30යි මෙතන 5යි x 5ෙන් බෙදනවා x සමානයි 6යි මීටර් මීටර් වලින් තියෙන නිසා මීටර් 6යි උස 6ක් කියලා එනවා පරිමාව හා කියලා එන්න ඕනේ නැත්නම් ඇල ඉරක් දාන්න. හා කියලා දාන්න. පරිමාව හා ධාරිතාවය ඒකක අතර සම්බන්ධය. පරිමාව
මයින්නේ ඝන සෙන්ටිමීටර වලින් ඝන මීටර එකක් කියලා කියන්නේ ලීටර 1000ක් ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000ක් ඒක මතක තියාගන්න ඒ වගේම ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිලීටරක් එකයි මිලිලීටරක් එකයි ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර ගානයි මිලිලීටර ගානයි සමාන හරි ඝන සෙන්ටිමීටර 20යි නම් එතන මිලිලීටරක් 30යි ඝන සෙන්ටිමීටර ගානයි මිලිලීටර ගානයි සමාන අපි දන්නවා ලීටර් එකක් කියන්නේ මිලිලීටර 1000ක් මිලිලීටර 1000ක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටරක් 1000ම තමයි right මේ ඔය කොටුව එලියා ගන්න වතුර ජලය ලීටර එක තියෙනවා කිලෝ එකක් ජලය ලීටරයක් ගත්තොත් ඒක කිලෝ එකක් තියෙනවා බලන්න ඉස්කෝලේට අරන් යන වතුර බෝතලේ ලීටර කීයද කියලා බලන්න ඒක කිලෝ ගානේ මිලිලීටර 500 නම් ග්‍රෑම් 500යි මිලිලීටර 1000යි නම් කිලෝ එකයි ලීටර එකට කිලෝ එකක් අල්ලන්න හරියටම බර සෙන්ටිමීටර වලින් ලියන්න කියලා තියෙනවා පළවෙනි එක ලීටර් 3යි ලීටර් 3යි කියන්නේ මිලිලීටර 3000යි ඒ කියන්නේ මිලිලීටර 3000යි කියන්නේ ඝන සෙන්ටිමීටරක් 3000ම තමයි වෙනසක් නැහැ ලීටර 5යි කියන්නේ මිලිලීටර 5000යි මිලිලීටර 5000යි කියන්නේ ඝන සෙන්ටිමීටරක් 5000ම තමයි 1.5යි කියලා කියන්නේ 1500යි මිලිලීටර ඒකම තමයි ඝන සෙන්ටිමීටර 0.5යි ලීටර කියන්නේ 500යි මිලිලීටර ඒ කියන්නේ ඝන සෙන්ටිමීටරත් ඒ ගානම තමයි මිලිලීටර 500යි කියලා කියන්නේ ඒ ගානම තමයි ඝන සෙන්ටිමීටර ඒකේ වෙනසක් නැහැ මිලිලීටරයි ගණ සෙන්ටිමීටරයි සමාන දෙදහයි නම් අරගත් දෙදහයි තුන්දාස් පන්සීයයි නම් මේකත් තුන්දාස් පන්සීය විසිදාහයි නම් අරගත් විසිදාහයි right ඒවත් ලිය ඊළඟ දින පහත රූපවල පරිමාවසයන් right ඒවත් යටින් හදාන යන එකක පොඩි අඩුවක් තියෙනවා අර යට තියෙන එකේ මැද යට තියෙන එකේ මැද වෙනස් වෙන්න ඕනේ යට තියෙන එකේ මැද මෙතන 10යි මෙයා 8යි මෙයා 3යි කියලා දාගන්න. ඒකේ හැම එකේම තියෙන්නේ 10 ගන්න. මැද තියෙන එක යට එක ඈ. එතන ගණන් 6ක් හදන්න. ඒවට මම උත්තර කියන්නම්. පළවෙනි එකට එන්න ඕනි 400යි ඝන සෙන්ටිමීටර මම කිව්වා මෙහෙම ලියලා තිබුණත් එක ලකුණයි හම්බෙන්නේ ඈ හරියට හදන්න ඕනි ඊළඟ එකට එන්නේ මංගම කැල්ල ඉඳුන කරනවා එක්තා 728යි ඝන සෙන්ටිමීටර ඊළඟට 500යි ඝන සෙන්ටිමීටර ඔක්කොම ඝන සෙන්ටිමීටර වලින් තියෙන්නේ ඊළඟ එක
දිගත් 15යි පළලත් 15යි උසත් 15යි 3375යි ඝන සෙන්ටිමීටර් ඊළඟට මම 10යි 8යි 3යි කියලා දැම්මේ 10යි 8යි 3යි 240යි ඝන සෙන්ටිමීටර් परिमाव निमाने के लिए नो में होते निमाने कराना पुरवा मेवा लेसी एक यानी मेवा के बाद ने एक अटर මේ වාගේ වාදනයකින් කීවතාවක් ගන්න. හරක් නිගොන් කීයක් ගන්න. බලනවා අපි මෙහෙම බලමු. 1 2 3 4 5 6 6 වතාවක්. අන්න ඒ බලන්න. නිමානේ. රුද්දි. එයි මෙතනට ආවේ. නිමානේ කරන්න. හරි. පරිමාව උච්චර තමයි තියෙන්නේ හරි පරිමාව සූත්‍රේ මයික් ඕෆ් කරගන්න පරිමාව සූත්‍රේ තමයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස ඒ වගේම පරිමාව හොයන්න තව සූත්‍රයක් තියෙනවා පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග දිග නැත්තම් උස හරස්කඩ වර්ගඵලයට අපි පතුලේ වර්ගඵලය කියලාත් කියනවා अरे पतुले वर्ग पाले गुण कि दिग हरि उसहरी अरे ओ देखे मदाने वाला अभ्यास चिक हदंड हदल अमार अरे राइट अभी मूर्ते पाड़मटे आंग मेके गण गुड़ा हदंड ने वीडियो उदे उर्ते तुंगे पाड़े कर मेके करना लेसी उड़ते तीन कोटास्टिका अभी दिन तीन उड़ते मेहमानी कटे अन्े हरियाण मेदलाक्सैड अभी की केंद्र मेदलाक्सैड अभी की केंद्र ये केंद्र हरा मेहमती रेखा अभी की मुखद दूर अरे उड़ते अरे गोड तीन हमें समान उड़ते अरे वाल अरे वाल दिगीन समान से मेहमान केंद्र हर आयान ने तू के वर्ग तव के वर्ग एक जाए 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 अरे जाए अरे राइट अभी मैं उड़ते कोटास्टिक नाम कर तवे का दे मे वटे मुका दिखाई मेकड़ मुका दिखाई परिधि एक मुका दिखाने पारी दिए
පරිදි මෙන්න මේ කොටස් ටික නම් කරගන්න ඔය වෘත්තේ ඕකේ A B කියන්නේ විස්කම්බේ මේ මේවට ඊතල ගහලා ලියන්න ඊට පස්සේ අරක ලියන්න A B කියලා තියෙන විස්කම්බේ ඊට පස්සේ C D කියලා කියන්නේ ඡාය ඕ කේන්ද්‍රේ අරයක් ඇඳගෙන අරය ලියා ගන්න පරිධියක් ලියා ගන්න ඒකට මෙහෙම අඳින්න පුළුවන් ජායවල් මේ ඔක්කොම ජාය මේකත් ජායක් හැබැයි ඒක විශේෂයෙන් කේන්ද්‍රය හරහා යන නිසා විශේෂ නමක් දීලා තියෙනවා නැත්තම් මේකත් ජායක් පැහැදිලිද එහෙනම් වෘත්තයකට අඳින්න පුළුවන් දිගම ජාය විස්කම්බේ කියලා අපි හඳුන්වනවා මේ බලන්න මේක දිග වැඩිම එක තමයි මෙයා එයා තමයි විස්කම්බේ දිග වැඩිම එක තමයි විස්කම්බේ දිගින් වැඩිම ජාය තමයි විස්කම්බේ වෙන්නේ පැහැදිලිද දෙවෙනි එක පහත වෘත්තයේ සමමිතික අක්ෂ සියල්ල අඳින්න වෘත්තයකට සමමිතික අක්ෂ ගොඩ තියෙනවා මේ බලන්න ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා ඒ වෘත්ත දෙක යටින් ලියනද වෘත්තයක දිගම ජාය විස්කම්බේ බී ඒ වෘත්ත දෙකේ මේ වාගේ සමමිතික අක්ෂ සමමිතික අක්ෂ කියලා කියන්නේ කෙලින්ම විස්කම්බය එන්දලා යටින් ලියන වෘත්තයක දිගම ජාය විස්කම්බේ වේ කියලා ලියන වෘත්තයක දිගම ජාය විස්කම්බේ වේ පවතින වෘත්තවල කොටස් මෙහෙම වෘත්තයක් ඇඳාම ඒ වෘත්තේ ජායක් මෙහෙම ඇඳුත් මේ මේක කෑල්ල වෙනයි මේ කෑල්ල වෙනයි අන්න පරිධිය දෙකට බෙදෙනවා මේ මේකට අපි කියන සුළු ඡාපය කියන මේ දිග වැඩි එකට කියන මහා ඡාපය කියන එහෙනම් මෙයා සුළු ඡාපය මේක මහා ඡාපය අනේ තුන්වැනි එකේ තියෙනවා පහත වෘත්තේ පහත කොටස් නම් කරන්න කියලා ඒකේ අර Q කියන පැත්තට ඊතලේ දාලා ලියන සුළු ඡාපය අනික මහා ඡාපය ඊට එහායින් තව වෘත්තයක් තියෙනවා ඒකෙත් එහෙම ලකුණු කරගන්න සුළු ඡාපය මහා ඡාපය සුළු ඡාපය මහා ඡාපය ඒකේ දෙක නම් කරගන්න හතරවෙනි එක රඳින්න පුළුවන් ගන්න එකක් ඇඳලා මෙහෙම ජාය මේ පැත්ත රඳින්නත් පුළුවන් මෙහෙට රඳින්නත් පුළුවන් ඕන පැත්තක ජාය තියෙන්න පුළුවන් ඈ මේ ඉර සුළු ඡාපය මේ ඉර මහා ඡාපය කොටස නම් කරගන්න
හරිනේ හහා මෙන්න මෙහෙම වෘත්තයක් දීලා තියෙනවා ABC කියලා එකක් ලකුණු කරලා තියෙනවා AD මේක තදපාඩේ පාඩ කරලා දෙනවා මේක ඊටත් වැඩිය තදපාඩේ පාඩ කරලා තියෙනවා මෙන්න මේ කෑල්ලකට තේර මෙන්න මේ කෑල්ලකට මේ කොටසට ඒකට කියනවා වෘත්ත ඛණ්ඩය කියලා තේරුණාද වෘත්ත ඛණ්ඩය එහෙනම් මේක සුළු වෘත්ත ඛණ්ඩය ඛණ්ඩය කියලා කියන්නේ කෑල්ල කියලා සමාන වචනේ ඛණ්ඩය කියන්නේ සමාන වචනේ කෑල්ල උඹේ කෑල්ල කොහෙද දන්නේ මචං කියලා කියනවා ඒවනේ ඈ සුළු වෘත්ත ඛණ්ඩය සුළු වෘත්ත ඛණ්ඩය වෘත්ත කෑල් එතකොට අනික් එක මහා වෘත්ත කොටස මහා වෘත්ත කොටස මහා වෘත්ත ඛණ්ඩය මහා වෘත්ත ඛණ්ඩය ඒකට යටින් ලියන්න ඉඩ තියෙන එක වාක්‍යයක් ලියන්න චාපයකින් හා චාපයකින් හා ජායකින් ජායකින් වට වූ කොටස චාපයකින් හා ජායකින් වට වූ කොටස වෘත්ත ඛණ්ඩයක් ලෙස ලෙස හඳුන්වයි වෘත්ත ඛණ්ඩයක් ලෙස හඳුන්වයි දැන් අපි බලමු තව එකක් තියෙනවා වලට කියලා දෙන්න මේ බලන්න කේන්ද්‍රයේ ඉඳන් ගත්තොත් අර චීස් කෑලි වගේ ඒ වට කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් එන නිසා කේන්ද්‍රික ඛණ්ඩය අර වෘත්ත ඛණ්ඩය මේ කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍රික ඛණ්ඩය මේක කුඩා නිසා එහෙම නැත්නම් සුළු කේන්ද්‍රික ඛණ්ඩය මේකට අපි කියනවා මහා කේන්ද්‍රික ඛණ්ඩය සුළු කේන්ද්‍රික ඛණ්ඩය මහා කේන්ද්‍රික ඛණ්ඩය චීස් කෑලි වගේ කේන්ද්‍රේ ඉඳන් එන්නේ එහෙනම් බලන්න මේකේ මේ තියෙන්නේ අරය මේ තියෙන්නේ අරය අරයන් දෙකයි චාප කොටසයි අරයන් දෙකයි චාප කොටසක වට වුණාම හැදෙනවා කේන්ද්‍රික ඛණ්ඩය පැහැදිලිද අරක අපි ගත්තේ වෘත්ත කෑල්ල මේක කේන්ද්‍රයත් එක්ක කපලා ගන්න ඒකට කියනවා කේන්ද්‍රික ඛණ්ඩය කියලා. රයිට්. හත් වෙනි එකේ ලකුණු කරගන්න. ඊතලයේ ගහන්න සුළු කේන්ද්‍රික ඛණ්ඩය, ඊතලයේ ගහන්න මහා කේන්ද්‍රික ඛණ්ඩය කියලා ලියන්න. සුළු කේන්ද්‍රික ඛණ්ඩය මහා කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මෙතන මේ හැදෙන කෝණය කියනවා කේන්ද්‍රික කෝණය කියලා කේන්ද්‍රික කෝණය මේ හැදෙන කෝණය කියනවා කේන්ද්‍රික කෝණය ඒකත් නම් කරගන්න ඒ හැදෙන කෝණයට අපි කියනවා කේන්ද්‍රික කෝණය කියලා.
वृत्ते एक अरयन देख किंग हा नोट के लदाला दीन वाई का चाप कोटे से कि मायूम प्रदेश या केंद्रीय का कांड यार ले सांधुन्नन वालो ये मागे इन है देने कौन है रवि के नौ लो केंद्रीय का कौन है करा एक लिया करने देने लिया लगे ये वृत्ता पार्ट में अच्छा राई तीन यह ना महा केंद्रीय का कांड है महा सुलुक को केंद्रीय का कांड है केंद्रीय का कौन है इधर वासे सुलु उर्ता कांड है महा उर्ता कांड है सुलु चापे महा चापे चापे क्या नहीं रहते हरे साइ वही पार्ट में इच्छा रही थी देंगे अपने वैराट तीन वाला कांड अच्छी बता रखना पार्ट में पहला कांड ये अच्छी बाते अनु तुंग्य ने पिटवे दिए ना विसी तुने देखा अभ्यासे विसी तुने देखा अभ्यासे देखा था विसी तुने देखा अभ्यासे पालेवेनी गनाम पाहा पालेवेनी गनाम पाहा पेंसिले पोते म करान राइट एक रमा विनारी दहेक दर देना वा पेंसिले पोते म करान डे अच्छी बहुत लेबिल थी इन्होंने वाला डे ओ राइट कराने पटांग करने दे पालेवेनी का उत्तर ठीक है हरने इस्तेंटिक मम्मे हम किया नाल उड़ते जाए अतिरिन दिगा वैडी मा जाए वाने एक ने पाले निक दिया वाम उड़ते केंद्रे सा उड़ते मत तीरी ओने हम लक्ष्य देखा कि आखिर में लेबन सरल रेखा खंडे उड़ते जाए ले सहेदीन में इस्तेंटिक इन्होंने जाए उड़ते ओने हम लक्ष्य देखा क्या करो ने जाए है दिन देख उड़ते जाए अतुरिन जागे लतेन जाए अतुरिन वैडी दिगिन वैडी मत जाए वाने बिस्कम्बे आई बिस्कम्बे के ले इन्होंने इस तरह टर उड़ते बिस्कम्बे मिलीमीटर देसी आई नम ऐ अरे सी आई मिलीमीटर ऐ केंद्र हराने अन मेक देसी आई नंगे के बागे आ सी आई है भाई सी ए डाला थी बहुत बेरा थी मिलीमीटर सी आए सेंटीमीटर दहाया मिलीमीटर सेंटीमीटर मिलीमीटर दहाया आती है ना मिलीमीटर सी आए एक यानी सेंटीमीटर दहाया एक तीन सी एम बोली अतर उड़ते जाए के इंसान चापे कोटा से माय मूर्त कांड कोटा से जाए अक्लेश है दिन में सॉरी उर्ता कांडे या क्लेश हैं दिन में जाए ने वन चापे आए उर्ता कांडे एक और सर अभी क्या उर्ता कांडे पाहा उर्ते एक आर्यन देखा है उर्ते एक आर्यन देखा है चापे आए आर्यन देखा है चापे आए वो कद केंद्रीय का कांडे लेसन दिन में केंद्रीय का कांडे क्या लेंगे केंद्रीय का कांडे क्या लेंगे तू ना तुम ये निकाल रुपए दाखने ने उर्ता कांड नाम करा उर्ता कांड आप आकुर वाले नाम करो पी क्यू आर सुलु उर्ता कांडे अरे कहना वाप पी एस आर महाउर्त कांडे पी क्यू आर सुलूर्त कांडे पी एस आर महाउर्त कांडे
සුලූර්ත කණ්ඩේ පාඨ කරන්න. එහෙනම් අපි මෙහෙම තියෙන එක මෙහෙම පාඨ කරලා දාන්න. තුන්වෙනි එක. පහ. හතර කරන්න එපා කිව්වා. පහ. රූපේ අඳුරු කර ඇති කොටස හඳුන්වන නම කුමක්ද? නිල් පාඩෙන් දෙන මොකද්ද? සුලු කේන්ද්‍රික කණ්ඩය. සුලු කේන්ද්‍රික කණ්ඩය. තව කියන්නේ අය. මයික් ඔෆ් කරන්න. අහහයි. එම කොටස මායිම් වෙන මායිම් වෙන වෙනම ලියන්න. OX අරය. තව තියෙන O Y අරය. තව තියෙනවා XY චාපය. සුළු චාපේ. ඔන්න ඒක මායිම් වෙනේ වටිද. අරයන් දෙකයි සුළු චාප කොටසයි. අකුරු දාලා තියෙන නිසා අකුරු භාවිතා කරලාම මල් ලිව්වා. එහෙම ඔයාලා ලියන්න ඕනේ. XY කෝණය හැඳින්වෙන නම් කුමක්ද කියලා. දැන් මෙහෙම තිබ්බාම මේ මේ කෝණයට අපි කියන්නේ කේන්ද්‍රික කෝණය කියලා. කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. රයිට් අදර පන්ති ඉවර කරමු. මේ සඳුදා උදේ පන්තිය නෑ, බ්‍රාස්පෙන්ද පන්තිය තියෙනවා දැනට. අපි එතකොට සාකච්ඡා කරගමු කොහොමද කරන්න කියලා. බ්‍රාස්පෙන්ද පන්තිය තියෙනවා, එකට තිබ්බට තියෙනවා, මං කලින් එනවා. හරි, රයිට්. ආයිබෝවන්.